ශ්‍රීලංකා කණ්ඩායමට කාලයක් තිස්සේ පන්දුවවන්නෙක් විදිහට ලොකු දායකත්වයක් දීපු ධම්මික ප්‍රසාද් ආබාධයක් නිසා ක්‍රිකට් වලින් අයින් වෙලා ඉඳලා දැන් නැවතත් තරගකාරී ක්‍රිකට් පිටියේ වැඩ පෙන්නන්න පටන් අරගෙන තියෙන්නේ. ආබාධයන් නිසා ක්‍රිකට් වලින් ඉවත් වෙලා නොසිටියානම් ධම්මිකත් ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා සංචිතයේ ඉන්න තිබුණු ක්‍රීඩකයෙක්. තමන්ට ලෝකුස්ලානයට යන්න බැරි වුණත් සහෝදර ක්‍රීඩකයෝ ලෝකුස්ලානේ සෙල්ලම් කරන විදිය ගැන ප්‍රසාද් බලාගෙන ඉන්නේ ලොකු උනන්දුවකින්. පසුගිය දවසක අපේ රටේ මාධ්‍යයක සංවාදයකට එකතුණු ප්‍රසාද් තරගාවලිය ගැන අදහස් දක්වලා තිබුණා. එංගලන්තයේ සෙල්ලම් කරලා අත්දැකීම් තියෙන ප්‍රසාද් එංගලන්තයේ සෙල්ලම් කරන්න ඕන විදිය ගැන කියන්නේ මෙහෙම කතාවක්. එංගලන්තයේ කාලගුණයත් එක්ක හැමිල්ටන් පන්දු යවන ක්‍රීඩකයන්ට උචිත තනතිරු ලැබෙනවා. මේ හේතුව නිසා ඕනෑම ප්‍රතිකරුවෙක් පන්දුවට පහර දීමේදී ඉතා විමසිලිමත් ක්‍රියාශීලීව පන්දුව තෝරා බේරාගෙන පහර දිය යුතුයි. එංගලන්ත තනතිරුවල සෑම විටම දෝලනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නිසා ගහන්නන් වහලේ ගහලා වැඩක් නැහැ. පළමු පන්දුවර 10දී හොඳ ලකුණු ප්‍රමාණයකට යාමට උත්සාහ කළ යුතුයි. ඒ වගේම තමගේ කඩුල්ල රැක ගැනීමටත් ඔවුන් වගකීමකින් යුතුව ලකුණු ලබා ගැනීමත් කළ යුතුයි. කිසිලෙසවත් කිසිදු තරගයක් සුළුවෙන් තකලා හරියන්නේ නැහැ කියලා තමයි ධම්මික කියන්නේ. මොකද මේක පාසල් ක්‍රිකට් තරගාවලියක් නෙමෙයි. පළමු ඕවර 10 කඩුලු 3ක් ලබා දෙනවා කියන්නේ අපි සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මුලින් ගහනවා නම් අනිවාර්යෙන් ලකුණු 300කට යන්න ඕන. මොකද දැන් තත්ත්වය වෙනස්. එක් දින තරගාවලියක ලකුණු 300ක් ලබා ගැනීම ඉතා පහසු කටයුත්තක්. ඔය විදිහට අදහස් දක්වන ධම්මික වැඩිදුරටත් කියන්නේ අපේ ප්‍රතිකරුවන් සතු එකම වරද අනවශ්‍ය පහරවල් වලට යන එක කියලා. අපේ ප්‍රතිකරුවන්ගේ එකම දුර්වලතාවය අනවශ්‍ය දුර්වල පහරවල් වලට යන එක. අෆ්ගනිස්තානයේ තරගයේදී දිමුත්තහ කුසල් හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඊට පස්සේ අපි දැක්කා හොඳ සම්බන්ධතාවයක් තිරිමාන්න හා කුසල් ජනිත්ගේ. ඒත් අපේ මැදපෙළ ප්‍රතිකරුවන් අනවශ්‍ය ලෙස වගකීමකින් තොරවයි ක්‍රීඩා කළේ. දුර්වල ප්‍රතිකරුවෙක් වුණත් පිටියට ආවම වගකීමෙන් ලකුණු රැස් කළ යුතුයි. මුල් තරගවල අසාර්ථක කුසල් ඇන්ජලෝ ධනංජය ලකුණු අතරට ආවොත් ලකුණු 300 ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි කියලා තමයි ධම්මික කියන්නේ. මේ ක්‍රීඩකයන් තුන්දෙනා හරියට ක්‍රියාත්මක වුණොත් අපිට ලකුණු 300ක් ලබා ගැනීම මහ ලොකු ලකුණු සංඛ්‍යාවක් නෙමෙයි. මෙම ක්‍රීඩකයන් තුන්දෙනා අනිවාර්යයෙන්ම ලකුණු අතරට එන්න ඕන. මැතිව්ස්ට මෙතෙන්දී විශේෂ අභියෝගයක් තිබෙනවා. මොකද ඔහුට හැකියාව තියෙනවා ඕනෑම මොහොතක ඕනෑම තනතිරුවක හොඳින් ලකුණු රැස් කිරීමට වගේම පීඩනයක් ඇති අවස්ථාව හොඳින් ක්‍රීඩා කිරීමට ඔහුට පුළුවන්. ක්‍රීඩකයන්ට නරක කාල හොඳ කාල එනවා. ඒත් මෙතෙන්දී ඒවා අදාළ වෙන්නේ නැහැ. ඔවුන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්. ඇන්ජි කුසල් කියන්නේ කණ්ඩායමේ කොඳු නාරටිය. මට හොඳ විශ්වාසයක් තියෙනවා ඔවුන් අනිවාර්යෙන් ලකුණු අතරට එනවා. ඔස්ට්‍රේලියා තරගයේදී ඔවුන්ගේ දක්ෂතා අපට දකින්න පුළුවන් වෙයි. දිමුත් ජනිත් දෙන්න හොඳ ආරම්භයක් දීලා තිරිමාන්නගේ හොඳ ඉනිමක් ගොඩ නැගුණොත් ඊට පස්සේ ඇන්ජි හා මෙන්දිස් වැඩේ කළොත් ඔය හැම කණ්ඩායමටම ශ්‍රී ලංකාව පරාජය කරනවා කියන දේ ලෙහිසි වෙන්නේ නැහැ. තරගාවලියේ පන්දුවීමේ තුරුම්පුව නුවන් ප්‍රදීප් කියලා තමයි ප්‍රසාද් කියන්නේ. නුවන් ප්‍රදීප් තමයි මේ තරගාවලියේ අපේ තුරුම්පුව. ඔහු මේ තරගාවලියේ ලොකු දෙයක් කරයි. ඔහු ඊළඟ තරගයට අනිවාර්යෙන් ක්‍රීඩා කරයි. ලසිත් මාලිංග කියන්නේ ඕනෑම තනතිරුවකට එක් ක්ෂණයකින් අනුවර්තනය වී පන්දුවේ හැකි ක්‍රීඩකෙක්. මුලින් හොඳ දෝලනයකින් යුත් පන්දු මාලිංග නුවන් හා සුරංග එක්වී යවා කඩුල් ලබා ගතහොත් පසුපෙළ පන්දුවන ක්‍රීඩකයන්ට තිසරහා ඉසුරු උදාන දෙන්නගෙත් හොඳ පීඩනයක් ප්‍රතිකරුවන්ට එල්ල කළ හැකි. මේ ඉන්නේ අපිට ඉන්න හොඳම පන්දුයවන්නන් ටික. මොවුන් එක්ක අපිට ලොකු ගමනක් තියෙනවා. ඔය විදිහට තමයි ධම්මික ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අදහස් දක්වන්නේ. ධම්මිකගේ අදහස ගැන ඔයාලාට තියෙන අදහසක් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.